මොකදගේ නම? සංසදේ. කවුද ඒකේ සභාපතිතුමා? එතුමානේ අර කලින් රාජ්‍යමතුමා විසින් අර ගිහිල්ලා ශ්‍රේණි වෛද්‍යදානික සංගමේ ලේකම්තුමා සභාපතිතුමා. අපි දන්නේ ඒකයි දැන් පේන දින කාර්යය තමයි රවි කරුණානායක මහත්මයාත් එක්ක කටයුතු කරපු රවි කරුණානායක මහත්මයාගේ මැතිවරණ ප්‍රචාර කටයුතු ලිටපු වෛද්‍යවරයා. එතකොට දැන් කියන ප්‍රශ්නේ තමයි අපිට පේනවා ඇද්දී මුලින්ම මම මේ ඒ සංගමය කියලා කියන සංගමය කියන සංසදයේ කියන වල දකින්නදි ශ්‍රේණි වෛද්‍යදාරින්ගේ සංසදයේ කියන සංගමය කියන එකත් බී කරා. ඒකට වැඩිපුර වැඩිටි ඖෂධ සමාගම් වල නියෝජිත වෛද්‍යවරු නෙමෙයි. එතන ඒකෙම සභාපතිතුමා මේ මොකද මොකද මේක නම රජයේ අධිකාරියගේ සංසදය. එතන මේ සංසදයේ ලේකම්. කියන්නේ මේ කට්ටිය මේ අලුත් කට්ටියක් නෙමෙයි. මේ රාජ්‍ය සේනාරන්ද අධිතුමා විසින් හසුරුවන හස්ත. එතකොට මේකේ පැහැදිලි ඕනනම් අපි අද අවශ්‍ය නැහැ මම හිතන්නේ සභාපතිතුමාත් එක්ක රාජ්‍ය සේනාරන්ද අධිතුමාගේ දින කුළුපග බව. වෙනද ඡායාරූප අපි නිදී විපාක කරන්න. ඉතින් කියනකො ප්‍රශ්නේ මොකක්ද යාලගේ? ප්‍රශ්නේ ඔබතුමාලා ඔබතුමාගේ ප්‍රශ්නද එතුමාගේ ප්‍රශ්නද? ඒ මාත් සාකච්ඡාව දෙව ප්‍රශ්න. ආ ප්‍රශ්න. ඒක එතුමාට ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. මොකද එතුමාට මේ ළඟදී මේ සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යක්ෂය දුරයක් තිබුණා. හදිසියෙම. එතුමාට විරුද්ධ මේ චෝදනාවක් තිබුණා අධිකර ජනාධිපතිතුමාට ජනාධිපතිනේ වෙලාවේ රාජිනදාරී කැටිව දේශපාලන කටයුතු නිරත වෙමින් අධිකර ජනාධිපතිතුමාට ඉතාම දැඩි අපහාස චෝදනා එල්ල කිරීම සම්බන්ධයි. ඊට පස්සේ එතුමාට විනය පරීක්ෂණයක් තිබුණා ලේ බැංකුවේ වැඩ බාර අධ්‍යක්ෂවරයා හිටින්න ඉඳලා එතන වෛද්‍යවරු ලොකු උද්ඝෝෂණයක් කළා එතුමා ඉදිරියෙන් පෑන්නා. ඔව් ඉතින් එතුමාගේ ප්‍රශ්නේ මොකක්ද? අර එතුමා කිව්වා මේ ඊයේ කලින් එතුමා ඉදරිනවා කියලා මාත ප්‍රකාශ කරලා ඉඳලා තියෙනවා ඒ ඉන්නකොට තමයි ඔය මේ මේ මෙහෙන් එනෝල දැම්මේ මේ හොර වැඩ කරලා මේ ඉකන කල යුතු නැතිව විධායක කමිටු අනුමැති නැති දේවල් කරලා තමයි එළෙව්වේ. නමුත් එතුමා කිව්වේ මේ ඒ කාලේ නිකන් ඔය උතුමාලා දැන් සමාජිකත්ව රුපියල් 2400 කරලා තියෙනවා. ඒ කාලේ කිසිම සමාජිකාණක් ගත්තේ නැහැ. ඒ වගේම අපිට මොකද මුදල් ලැබෙන එකම ක්‍රමය සමාජිකත්වයේ මුදල්. අපිට අමතුමාරි කවුරු හරි මුදල් දෙන්නේ නැහැ නේ. ඒකෝ අපිට සමාජිකයන්ගේ මුදල් ලැබෙනවා. හැබැයි සමාජිකත්වයේ කිසි කෙනෙක්ගේ විරෝධය දක්වලා නැහැ. ඉතින් අනිත් රජ්‍ය වෛද්‍යනාගේ සංසදයේ කලබල වෙන්න ඕනේ නැහැ. සංගමේ මුදල් එකතු කරන්නේ. අනිත් තමයි ඔය නම් දානකොට බලන්න ඕනේ. රජ්‍ය වෛද්‍යනාගේ සංගමේ දැන් මේ ඇයට තමන්ගේ නමක් දාගත්තා කියන්නේ මේ රජයේ වෛද්‍යනාගේ සංසදය මේ සේරම දාගන්නේ කොහොමද තමන්ටම නමක් නැති හින්දා ඉතින් මේවා සේරම මේ ඉතින් කියන්නකෝ ඊට සමාජිකත්වයක් කොච්චර ඉන්නවද 600ක් ඉන්නවා ඒ නම් ටික ඉන්නවා නම් 10000ක් වැඩි කරගන්න 10000ක් මේ පස්සේ ඒ කාලෙදි කිසිම මුදලක් අය කරේ නැහැ ඔව් ඒක මේ ආයුධ විද්‍යාව චාන් වැඩ කරන්නේ චාන් වැඩ කරාගේ නඩත් මේ දැන් මේ කිව්වා මේ උතුමාලා වෛද්‍යවරුන් සමගින් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ පටින් ලබා ගැනීමට ගොඩාක් තියෙනවා. නමුත් සේවන ප්‍රමාදලාදී මේ වෙන කතා කරන්නේ නැහැ. කතා කරන දිල්ලපෝරිය ඉදමගෙන ජීවස්ථාව ගැන කතා කරනවා කියලා කියනවා. ඉතින් වෛද්‍යවරුන්ට මේක උචිත නැහැ කියලා තමයි උතුමාලා කියන්නේ. නමුත් ඔවුන් කියනවා ස්ට්‍රයිටි වුණත් උතුමාලා ඔසලගේ මැසේජ් එක ස්ට්‍රයික් කරනවා කියනවා. ඒගොල්ලන්ගේ සම්බන්ධය ඒක කරන්නේ නැහැ කියලා කිව්වේ. ඒවා චෝදනා රාශියක් එල්ල කරනවා. ඔව්. දැන් මෙහෙමයි. ඔයාලා සමහර වෙලාවට කරටකට කියත හැකි. අපි කිසිම රටක යුද්ධ කරන්නේ යුද්ධ කරන්නේ නැහැ නේද යුද්ධ කරන්නේ නැහැ මොකටද? එතකොට සංගමයක සමාජික 20 දෙනෙක් විතර නම් ඉන්නේ. ඊයත් ඉතින් ස්ට්‍රයික් කළා අමාරුයි නේ. එතකොට ස්ට්‍රයික් කරන්නේ නැහැ. ඒත් අපි කරපු ඒ සියලුම වෘත්ති සම්පත් ක්‍රියාමාර්ග සියල්ලටම හේතු සාධක වෙච්ච කාරණා රජීව වෛද්‍යනායක සංගමේ මධ්‍යම කාර්ය සභාව අනුමැතිය ලැබලා තිබුණා. ඉතින් අපි දන්නේ රජීව වෛද්‍යනායක සංගමේ මධ්‍යම කාර්ය සභාව අනුමැතිය ලැබුණාට පස්සේ බෙල්ලට මහත්යගෙනුත් ආය අනුමැතියක් ගන්න ඕනේද කියලා අපිට උදේ සම්පති ක්‍රියාමාර්ග කරා. එතකොට යාට ඇමතුමාගෙන් අනුමැතියක් ගන්න බෑ. එතකොට ඇමතුමාගෙන් අනුමැතිය අරන් උදේ සම්පති ක්‍රියාමාර්ග ගන්න අය නමාරු. ඉතින්දා මේ හවසට ගිහිල්ලා ඇමතුමාත් එක්ක කරේ යද්දී දාගෙන ෆොටෝ ගහන අයට උදේට ඇවිල්ලා ඇමතුමාත් එක්ක උදේ සම්පති ක්‍රියාමාර්ග කරන්න බෑ.
ඒ අය කරන්නේ ඇමතිතුමාගේ රස්සාව. මේ වෙලාව අපිට පේන දෙයක තමයි රාජසේනාරත් ඇමතිතුමා ඉතාලම වියගුළු ස්වරූපයෙන් හැංගිලා බහර දෙන්න උත්සාහ කරනවා. පෞද්ගලික අවුරුදු 4 ටික එලි බහැලා අපිත් එක්ක මේ චට්ටණයක් තිබුණානේ. දැන් එතුමා පස්සට වෙලා ඒක වෙනකොට විනාශයට බෙල්ලන වේවා. ඉතින් අපි බලමු බෙල්ලන ඉස්සරහා ටික කාලයක් ඉඳී. ඒ බැරි කාලෙකදී බෙල්ලන කියයි ඇත්තටම උනේ මොකද්ද කියලා. බෙල්ලනට එහෙම ලැජ්ජාවක් තියනවාද කියන කාරණේ තොට පෙන්නයි. ඒ නිසා මේ සියල්ල පිටපස්සේ ඉන්න රාජසේනාරත් ඇමතිතුමා කියන කී තාම පැහැදිලි. මේකේ මේ බෙල්ලන්ට ගුමනාවකට නෙමෙයි රාජසේනාරත් ඇමතිතුමා කියන දෙයක් දින කියන එක තමයි එයාට කරන්නේ. ඊට වඩා දෙයක් කරන්න බෑ. ඒ නිසා එයා උත්සම් පිටවක් ගන්න නෑ තමයි. ඔබට කියනවා හරි. ඉතිහාසය අරගෙනත් නෑ ඉස්සරහට ගන්නත් බෑ. ඉතින් හැමදාම ඔම ඉදී හතර පහ දෙනෙක් ඉන්න අපි මුදල් ලැබෙන ක්‍රමයක් ඇති. සමාජිකත්වයේ මුදල් ලෝන් නෑ. මේ රජ්‍ය වෛද්‍යනාගේ සංගමේ මධ්‍යම කාර්ය සභාව අපිට අනුමැති කියලා දෙන්නේ අපිට ඒ අපේ වෛද්‍යවරුන්ගේ තියෙන dignity එකේ ගරුත්වය රැකගනිමින් අදාළ කාරණා විසඳගන්න අපිට පුද්ගලිකව කිසිම අපකීර්තියකින් ගැටුමක් නැහැ. හැබැයි අපිට ඒ කටයුතු කරද්දී ගන්න ප්‍රතිපත්ති මේ කාරණා මත වෙන්නේ නැත්නම් ඒ අපකීර්තිය අපිට ගන්න දුවක් නැහැ. ඒ නිසා ඉතා පැහැදිලි බෙල්ලන මහත්මයාකින් එතුමාට ලැබෙන තනතුරු ලැබෙනවත් එක්ක ඒ සම්බන්ධව තීන්දුව తీලා අරන් ඇති. රජයේ වෛද්‍යනාගේ සංගමේ දිනාගත් දේවල් රජයේ වෛද්‍යනාගේ සංගමේ සමාජිකත්වය දන්නවා. ඒ නිසා තමයි වෛද්‍ය සභා නිලවරණය රජයේ වෛද්‍යනාගේ සංගමේ නිලවරණය 85%කට වඩා වැඩි ප්‍රතිශතයක් අරගෙන ජයග්‍රහණය කරවල දෙන්නේ. ඉතින් ඕනම් පුළුවන් රාජසේනාරත් ඇමතිතුමාට එතුමා චන්දරට බයද දන්නේ. ඕනම් පුළුවන් අපි චන්දරත් తీර බලන්න. සංසදයටත් දාන්න කියන්න සංගමෙත් දාලා බලමු. එතුමාට 10000ක් වැඩි කරගන්නවනේ. 8000යි අපි ගත්තේ. 8900යි. චන්ද. ඉතින් එතුමාට 10000ක් වෙනවනේ නිකම්ම දින දෙයක්. ඉතින් බෙල්ලන මාතර පුළුවන් විතර වෛද්‍ය සභාවටපත් වෙන්න. එහෙනම් දාන්නේ වෛද්‍ය සභාවට. මෙහෙමයි රජයේ වෛද්‍යනායක සංගමයට රට හදන්න ඕන. ඒක සම්බන්ධයෙන් රජයේ වෛද්‍යනායක සංගමයේ තීන්දුව ගනි. ඒකට කියලා කාගෙන්වත් ජාතික ලැයිස්තු දුරේ ඉන්න තරම් රජයේ වෛද්‍යනායක සංගමයේ පිළිගන්නේ නැහැ. ඔවා දන්නේ නැත්තේ ටික කාලයක් ඔය කියන පුද්ගලයා ඔය දේශපාලන කණ්ඩායමක ගනුදෙනු කරමින් හිටියා. නමුත් පහුගිය දින 52 පෙරළියේදී ඒ අවශ්‍ය කරන තමන්ට අවශ්‍ය කරන තනතුරු ලබා ගන්න බැරි වෙච්ච හින්දා තියෙන තරහට. ඉතින් මේකෙදි රජයේ වෛද්‍යනායක සංගමය කාගින්වත් ජාතික ලැයිස්තු මන්ත්‍රීතුමා ඊළඟ තරම් වැඩිලා නැහැ. ඊට වඩා ඉහළ තලයකින් තමයි අපි කටයුතු කරමින් ඉන්නේ. එහෙනම් මේ තියෙන දේශපාලන මඩපුරුවට පණිඳ තරම් රජයේ වෛද්‍යනායක සංගමයට ගැටලුවක් නැහැ. හැබැයි රජයේ වෛද්‍යනායක සංගමය මේ රට හදන වැඩ පිළිවෙල. මේ රට හදලා මේ රට ප්‍රතිපදිකරුක සමාජයකට ගේන රට ඒ තැනකට ගේන්න ඒ අවශ්‍ය කරන වැදගත් වීම අනිවාර්යම කරනවා. ඒකට තමයි මේ අය බය වෙලා තියෙන්නේ. ඒ රජයේ වෛද්‍යනායක සංගමයේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට මේ රට ප්‍රතිපත්තිකරුක රටක් කරන තැනට මෙවර මැදිහත් වීමක් කරනවා. ඒ මැදිහත් වීම මන්ත්‍රී දුර ලබා ගැනීම සඳහා කරන මැදිහත් වීමක් නෙවෙයි. ඉතාම පැහැදිලිව මේ තියෙන දේශපාලන මඩගෝරුවේ රට ගොඩ ගැනීම සඳහා මැදිහත් වීමක් කරනවා. ඒ රටේ වෛද්‍යවරු අනුමත කරලා දෙනවා. ඒ වෛද්‍යවරුත් එක්ක කතා කරලා මේ රජයේ වෛද්‍යනායක සංගමයේ මධ්‍යම කාර්ය සභාවේ පූර්ණ එකගත්තේ සහ සමස්ත සමාජිකත්වය එකගත්තේ මේ රට හදන වැඩ පිළිවෙලකට සෞඛ්‍ය හදන වැඩ පිළිවෙලකට මේ රටේ ජනතාව මේ රටේ මේ වැටෙමින් තියෙන වැඩ පිළිවෙල වෙනුවට වැඩ පිළිවෙලක් සඳහා රජයේ වෛද්‍යනායක සංගමයේ දියුණුවක් කරේ. මොකටද කියුවා බලන්න.
මේම ඕලවල් පාස් නැති ඇමතිවරු ඉන්න පුළුවන් රටේ කවුරුහරි ඕලවල් පාස් නැති අය වැවුවද අපි දන්නේ නැහැ. රජයේ වදිනාගේ සංගමේ ඕලවල් පාස් නැති කවවත් රටේ යවලා නැහැ. රජයේ වදිනාගේ සංගමේ රටේ යවන්න ක්‍රමවේදෙමුත් නැහැ. ඉතින් ඉන්න මේ බෙල්ලන් මම දැන් ආයි කියන්න වෙන්නේ එතුමාට අධ්‍යක්ෂ ඉරුවරයක් ලබා දීලා තියෙනවා. එතුමාට විවර්ෂණ ගණනාවක් තියෙනවා. එතුමාගේ උසස් පෙළ ප්‍රතිඵලක් කිව්වොත් හොඳයි. එතුමාට උසස් පෙළ එතුමාත් මහින්ද විදේශ ඉතින් මෙහෙමයි තම තමන්ට ලැබෙන ප්‍රමාණ අනුව චෝදනා එන වෙනවා. ඔය අලුත් දේවල් නෙමෙයි. ඒ එන දේශපාලනික කටයුතු වලට මැදිහත්වන බුද්ධිය සම්බන්ධ කතා කිරීමත් අපරාධ. කොහොම වුණත් රුචාන් බෙල්ලන මහත්මයාට අපි කියන්නේ පුළුවන් නම් සෞඛ්‍යමත්වමත් කිව්තු වෙලා වෛද්‍ය සභා නිලවරණේ තියන්න කියන්නේ. මේක හොඳයි බලන්න. එතුමාට අවස්ථාවක් ලැබෙනවානේ. බෙල්ලන මහත්මයාට ඇවිල්ලා ඒ නිලවරණ ඉදිරිපත් කරගෙන ඒතරෝ ශක්තිය බලා ගන්න පුළුවන්. ඒකෙන් මේ ඡන්ද වලට බයක්වත් එහෙම මොකුත් අපිට නැහැ. ඉතින් රාජසේනාවල එතුමාට එහෙම බයක් තියනවද දන්නේ නැහැ. ඒ වගේම බෙල්ලන මහත්තයාට එහෙම බයක් තියනවද දන්නේ නැහැ. ඉතින් කොහොමද බය වෙන්න ඕනේ නැහැ. ඡන්ද කියන්නේ දිනකට පාර දෙන්න. ලොකු චෝදනාවක් ගෙනා මේ අපේ සම්බන්ධයක් තියෙනවා. රාජසේනාවන් ඇමතිරේකව මේකට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්නවා. දැන් ඔබතුමා හිතනවාද රාජසේනාවන් ඇමතිතුමා මේකට අපි කවුරු හරි සම්බන්ධ නැහැ. අපි අතනකට නොගෙනේද කියලා. ඉතින් රාජසේනාවන් ඇමතිතුමා ඒකේ වංචාවක් කරා නැතුව ඇති එක්කෝ වංචාවක් වෙලා නම් එක්කෝ රාජසේනාවන් ඇමතිතුමා එයා ඒ ගාය වෙන කතා කරාද අපි දන්නේ නැහැ. කොහොම වුණත් අපිට කියන දේ කාරණේ තමයි මේ රටේ කරගෙන යන වැඩ පිළිවෙලවල් අවුල් කරන් රාජසේනාවන් ඇමතිතුමා හවුල් වෙලා තියෙනවා. එතුමා මම දැක අද පත්‍රෙට කියලා තිනවා එතුමා මොනවද වෙනහළු බද්ද කරන්න යනවා. අපි අහනවා දැන් හෘදේ වස්තු බද්ද කිරීම කරගෙන යනවද කියලා. නෑ. නතර වුණා. ඒ නතර වීම සම්පූර්ණයෙන් සිද්ධ වුණේ වෛද්‍යවරුන්ට කරපු දේශපාලනික බලපෑම නිසා. සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ පිටරටවල අවුරුදු ගණන් ඉඳලා ලංකාව දැකලාවත් නැතුව ඉඳලා රටේ යුද්ධ තියෙන කාලේ පැනලා ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා මේක කරපු වෛද්‍යවරයෙක් බැන්නා. ඒ නිසා තමයි අද වෙනකොට හෘදේ වස්තු සත්‍යම් නතර වෙලා තියෙන්නේ. එතන අපි ආව වකුගඩු රෝග සත්‍යම් නතර වෙලා තියෙන රජ වෛද්‍යලා සංගමේ ඉඳලා. ඒ නතර වෙලා තියෙන ඖෂධ රැඳී ඉඳලා. අද වෙනකොට මහනුවර වලේ හෘද වස්තු සත්‍යම් සිද්ධ වෙන්නේ වකුගඩු රෝග සත්‍යම් වකුගඩු සත්‍යම් සිද්ධ වෙන්නේ. දැන් කතා කරන්නේ පෙරව සත්‍යම. දැන් මේ ප්‍රදර්ශනයට එකක් කරගෙන ඒක රටවටේ ගෙනියන එක නෙමෙයි කරන්න ඕනේ. හෘද වස්තු සත්‍යම් අද වෙනකොට නතර වෙලා. ඒ වැඩ පිළිවෙල නතර කරලා තියෙනවා. ඇයි නතර වුනේ? පාර්ලිමේන්තුව තුල මේක ගැන නොදන්න දේශපාලඥයෝ කතා කරලා ඒ වෛද්‍යවරුන්ට බලපෑම් කරලා අනවශ්‍ය අරුමුදක් ඇති කරා. ඒ නිසා අද නඩේ කරනවා. ඒතර වකුගඩු බද්ධ කිරීම නතර කරලා දිනවා. ඇයි ඖෂධ නැහැ. ඒතර මේක අහුවම උත්තරේ මොකද්ද? හිටව හොත හොත උත්තරේ. දවස් 52ක්. දැන් දවස් 52 වලට ඖෂධ නැතුවද මේ සෞඛ්‍යමද ගෙදර ගිහින්? දැන් අපි දුම සෞඛ්‍යමතුමාට හදිස්සි ආය හසනීප වෙනවා. එතුමා ගෙනියන සිංගප්පූරුවට. ගියේ දවස් 52කට. මේ නඩ ඖෂධ ඔක්කොම නැතුව ඒ දෙක ඇමති විතරනේ වාරුනේ අනිත් ඔක්කොම නේද ආරුණි කියලා. එතකොට මේක සෞඛ්‍යමති කියන ප්‍රතිපදින් කියන මම නැත්තම් බෑ කියන මම රජාද. ඒකෙන්ද මේ කිසි දෙයක් නෙමෙයි තමන්ගේ බැරිකම වහගන්න අර කියන කම්පියුටරේ නේද කම්පියුටරේ පුරුදු කරන්නේ දැන් නැති වෙලා හොරු වරක් අර දවස් 52 කිදි හොරු වරක් ඕක තමයි කියන්නේ. දසක 10 දාගන්න ඉතිහාසයේ තියෙන DM එකේ මේ වගේ චෝදනා කරපුවම ගන්න පියවරක් නැහැ කිව්වා. මේ මයිති බල්ලෝ පුරණ පුරණ පාරන හඳ පල්ලෙහාට එයිද?